මේක ලග්නවල අන්තිම වීඩියෝ එක මම ලග්න මේටිකේ දැම්මා. ඒතර මේ කියන්නේ වෘෂභ කන්‍යා මකර ලග්න හිමියන්ට. වෘෂභ කන්‍යා මකර ලග්න හිමියන්ට. ඒතර මතක තියාගන්න මේක සතියකට කියලා අපි ලිමිට් කරාට ඔබට මේක සිද්ධ වෙන්නේ ඔබට අදාළ කාලෙදී. එතකොට එනර්ජි එක වැඩ කරන්නේ මේ විදියට. සාමාන්‍ය ජ්‍යොතිර්වේදී වැඩ කරන විදියට නෙමෙයි. ශක්තිය වැඩ කරන්නේ. අපි සමහරව ඩේටඩ් කරලා දැම්මට ඔබට අදාළ ඩේට් එකේ තමයි ඒක ලැබෙන්නේ බලන්න. इतर मेक मा विशेष वृषभ कन्या मकर लग्न हिमियांट मेम सती ओबट कोहमद ओबे आदर जीवित विनास्कन सिद्धवेन कोहमद आदर जीवित ओबट बलपान इतर विशेष की पलवनी पनवीडे तमाय ओबे आदर कर्ण के ना तेक् ओबे किसीम कंटाक्य का विशेष नो कंटाक्ट तेना नो कंटाक्य का ब्रेकअपे कखारी उना कथाकर नेतू गियान संबद्धतावे नेतू गियान मेम सती गोह विद्यट ए प्रश्न विसंदेना හරිද ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ විසඳෙනවා මේ ප්‍රශ්නේ විසඳෙනවා සතුරුදායක විදියට රයිට් ගොල ගොඩක් කාලයක් දෙන්නගෙන් අයින් වෙලා හිටියානම් කතා කරන්නේ නැතුව හිටියානම් ඔයාගේ පාට්නර්ත් එක්ක බොහෝ දුරට මේ තත්ත්වෙන් ඔබ නිදහස් වෙනවා ඔබ මේ ප්‍රශ්නේ නිදහස් වෙනවා හේතුව ගොඩක් වෙලාවට ඔබේ පාට්නර් ඔබත් එක්ක කතා කරන්නේ විශේෂයෙන්ම ඔබට මම කියන්න ඕනේ එයා හිටිය වෙනත් සම්බන්ධයක පැටලිලා හරි මොන හරි හේතුවක් එක තීරණයක් ගන්න බැරි දෙපැත්තකට වෙලා නම් හිටිය දෙපැත්තකට රයිට් දෙපැත්තකට දෙපැත්තකට යද්දි කියලා කියන්න පුළුවන් මේක ඩිරෙක්ට් කියන්න බෑ වෙන පාර්ට්නර් කෙනෙක් එක්ක හරි වෙන යම් හේතුවක් හරි මොන හරි දෙයක් නිසා ඔබ දෙදෙනා අතර කතා කිරීම නතර වුණා උනා දෙපැත්තට වුණා බ්‍රේකප් එකක් වුණා විශේෂයෙන්ම කතා නොකර ඉන්න එක බ්‍රේකප් එකකට වඩා తాවකාලිකව කතා නොකර ඉන්න බ්ලොක් කරලා දානවා කතා කරන්නේ නැහැ ඒ තත්ත්වෙන් ඔබ නිදහස් වෙනවා ඒ තත්ත්වෙන් නිදහස් වෙනවා අයින් වෙන පළවෙනි පණිවිඩේ අනිත් එක යා තීරණයක් ගන්න නැතුව නම් හිටියේ ක්‍රොස් රෝඩ් එකක නම් හිටියේ මේවා තීරණයක් ගන්නෙ නැහැ කතා කරාට හරියට ස්ථාවරයකට එන්නේ නැහැ ස්ථිර තීරණයකට ගන්න නැති වෙනනම් ඒකෙන් නිදහස් වෙනවා එයා එනවා කතා කරනවා ඔබත් එක්ක කතා කරනවා කමියුනිකේෂන් එකක් එනවා ඔයාගේ පාට්නර් කතා කරනවා ගොඩක් වෙලාවට ඔයාගේ පාට්නර්ගේ පැත්තෙන් ටැග් එකක් දෙන්න පුළුවන් gift එකක් දෙන්න පුළුවන් ගොඩක් වෙලාවට එයා කියන්න පුළුවන් අපි දෙන්නට කසාද බඳින්න ඕන එකට ජීවත් වෙන්න ඕන අනාගතය ගැන බලාපොරොත්තු සහගත මේ කමියුනිකේෂන් එක මේන කතාව අනාගතය ගැන බලාපොරොත්තු සහිත කතාවක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට එයාගෙන් තෑග්ගක් හම්බෙන්න පුළුවන් gift එකක් තෑග්ගක් හම්බෙන්න පුළුවන් ආදරවන්තයාගේ අනිත් එක තමයි ඔබට සතුටුදායක පණිවිඩයක් තමයි හම්බෙන්නේ එයා කතා කළා වට බයින් නැහැ ගොඩක් වෙලාවට කතා කළා වට කියනවා මං වාත් එකකට ජීවත් වෙන්න කැමතියි අපි දෙන්න කසාද බඳිමු මේ විදියට බොහොම බලාපොරොත්තු සහගත කතාවක් තමයි එන්නේ අනපේක්ෂිත ප්‍රශ්න ගොඩක් එන්නේ නැහැ ඒ වගේම ආදරය ප්‍රකාශ කරපු නැති කෙනෙක් නම් දෙපැත්තටම යනවා ඔබ කතා කර කර හිටිය නමුත් එයා වැඩිය පෙන්වන්නේ නැහැ එයාගේ හිතේ ආදරය ප්‍රකාශ කරන්නේ නැහැ ඒක නිසා ඒ වගේ තත්ත්වක නම් හිටියේ බොහෝ දුරට මෙහෙම නෝ කන්ටැක්ට් කතා කරන්නේ සමහරට කතා කරත් වැඩිය කියන්නේ නැහැ හිතේ දේවල් කියන්නේ නැහැ ඒ තත්ත්වේ ගොඩක් වෙලාවට වෙනස් වෙනවා ඒ තත්ත්වේ වෙනස් වෙනවා ගොඩක් වෙලාවට රොමැන්ටික් ඕවර් රොමැන්ටික් වෙන්නත් පුළුවන් රයිට් හිතේ තියෙන දේ කියනවා හිතේ තියෙන දේ කියනවා මෙම සතියේදී ගොඩක් වෙලාවට හිතේ තියෙන දේ කියනවා රොමැන්ටික් විශේෂයෙන්ම ඔව් බොහොම ඔයාට ඇට්‍රැක්ට් වෙනවා සෙක්ෂුවලි වෙන්නත් පුළුවන් මේ ඔයාගේ පෙනුමට ඔයාගේ පිළිවෙලට ඇට්‍රැක්ට් වෙනවා සමහරට මේ කතාව සෙක්ෂුවලට බාර වෙන්නත් පුළුවන් කොහොමත් ඔබට හිත ඇදිලා යන විදිහට මෙයා කතා කරනවා. ඔබේ හිතේ තියෙන දේ, එයාගේ හිතේ තියෙන දේ ප්‍රකාශ කරනවා. හිතේ ඇදිලා යනවා ගොඩක් වෙලාවට සතුටුදායක වටපිටාවක් උදා වෙනවා. සතුටුදායකයි. හුඟක් සතුටුදායකයි. හුඟක් සතුටුදායක තත්ත්වයට තමයි පත් වෙන්නේ. ගොඩක් වෙලාවට නෝ කන්ටැක්ට් වල හිටපු කය විදේශගත වෙලා හරි වෙන යම් හේතුවක් නිසා ප්‍රදේශයෙන් බැහැර වෙන විට ගොඩක් වෙලාවට එයා ඔබ බලන් දෙන්නත් ඉඩ තියෙනවා. දැන් මේ පණිවිඩය දෙන්න ඉඩ තියෙනවා. බොහොම ඉක්මනින්ම එයා ඔයාව බලන් දෙනවා. ඔයා මුණ ගැහෙන් දෙනවා. විශේෂයෙන්ම දෙමාපියන් හම්බෙන්න ආවේ නැත්නම් මුණ ගැහෙන්න ආවේ නැත්නම් මේක තිබුණේ ස්ථාවර මට්ටමේ තිබ්බේ නැත්නම් ගොඩක් වෙලාවට එයා කියනවා ඔබ බලන් දෙනවා ටැග් ඒකයි මං කිව්වේ gift එකක් දෙනවා ටැග් ගා දෙනවා ඔබ බලන් දෙනවා ස්ථාවරයට යන්න කසාද බඳින්න ඒ වගේ දෙයකට ලෑස්ති වෙනවා කියලා ඒ නිවුස් එකක් එන්න පුළුවන් ගොඩ හුඟක් හොඳ තත්ත්වයට තමයි පත් වෙන්නේ හොඳ තත්ත්වයට පත් වෙනවා එතකොට මේක වෙන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ බොහොම හදිස්සියෙන් සඩන්ලි ඔයා බලාපොරොත්තු වෙන්නේ සමහරට ඔයා බලාපොරොත්තු අතෑරලා ඉන්නේ ආදරය ගැන බලාපොරොත්තු අතෑරලා ඉන්නේ වැඩක් නැහැ බ්‍රේකප් එකක් කතා කරා එයා මුකුත් කියන්නෙත් නැහැ මම පැත්තකට වෙලා ඉන්නේ එයා මුකුත් කියන්නෙත් නැහැ අදහස් ප්‍රකාශ කරන්නෙත් නැහැ ඔයා බලාපොරොත්තු වෙන්නේ නැහැ හිතේ අමාරුයි මෙයා පැත්තකට වෙලා ඉන්නේ
අනපේක්ෂිත විදියට තමයි මේ කමියුනිකේෂන් එක ගොඩක් වෙලාවට එන්නේ. අනපේක්ෂිත විදියට කමියුනිකේෂන් බලාපොරොත්තු නොවන විදියට තමයි මෙයා කතා කරලා කියන්නේ හැමදේම යහපත් අත්තර පත් වෙනවා. ඉතින් ඔබට කියන්න තියෙන ඔබ හිටියේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක. යම් කිසි ප්‍රශ්නකාරී කිහිප තත්ත්වක හිටපු අයට මොනෑම් ආකාරයකට ආදර ප්‍රශ්නවල හිටන අයට ආදර ප්‍රශ්නවල මීට අමතරව ආදර ප්‍රශ්නවල ඉන්න ඕනම අයට මේක නිමා වෙනවා. මේ ආදර ප්‍රශ්නවල තියෙන සියලුම ප්‍රශ්න ටික නිමා වෙනවා. මොනෑම් ආකාරයක ආදර ප්‍රශ්න ඔගලන්ට පුළුවන් වෙනවා විශේෂයෙන්ම ඔබේ ආදරවන්තයා ආදරවන්තයා එයාගේ රෙස්පොන්සිබිලිටි එක ගන්නවා ඔබ වෙන. ඒ කියන්නේ එයා තීරණය කර ගන්නවා නෑ මම තමයි මම මෙයාව රැක බලා ගන්නවා මම මෙයාව කසාද බඳිනවා මම මේක ඉදිරියට ගෙනියනවා කියලා ස්ථාවර මට්ටමකට යනවා. ඔබේ ප්‍රේම සම්බන්ධය ස්ථාවර මට්ටමකට යනවා. ගොඩක් වෙලාවට ඔබේ පාර්ට්නර් ඔබේ ආදරවන්තයා ආදරය කරන කෙනා ලීඩර්ෂිප් එක ගන්නවා මම මේවා කරනවා මම මේ වගකීම් බාර ගන්නවා. විශේෂයෙන්ම ස්ථාවර වෙච්ච නැති ප්‍රේම සම්බන්ධවල ඉන්න අයට ස්ථාවර තත්ත්වයට පත් වෙනවා. ප්‍රේම සම්බන්ධවල ප්‍රශ්න තියෙන අයට ඒක විසඳෙනවා. මොකද මේ සයිකල් එක ඉවර වෙනවා. සයිකල් එක ඉවරයි ප්‍රශ්න තියෙන එක. ඒක නිසා යහපත් තත්ත්වයට සිද්ධ වෙනවා. යහපත් තත්ත්වයට සියලු දේවල් සිද්ධ වෙනවා. රයිට්? එතකොට ගොඩක් වෙලාවට මේකේ ඔබ එන පාර්ට්නර්ස්ලා ඔබට දැන් ඔබ ඉන්නේ වෘෂභ කන්‍යා මකර ලග්න හිමියෝ මේ ඔබත් එක්ක සම්බන්ධ වෙන පුද්ගලයෙ ගොඩක් ලාට කටක වෘශ්චික මීන ලග්න හිමියෝ වෙන්න පුළුවන්. කටක වෘශ්චික මීන ලග්න හිමියෝ වෙන්න පුළුවන්. ඊට අමතරව තව ලග්නයක් එනවා. එකක් තමයි ඔබේම ලග්නේ වෘෂභ කන්‍යා මකර ලග්න හිමියෝ වෙන්නත් පුළුවන් මේ ඉන්නට. ඒක ප්‍රධානම වෙන පණිවිඩය මම ඔබට කිව්වේ ඔබ නෝ කන්ටැක්ට් වල නම් ඉන්නේ. කතා කරන්න නැතුව හිටන නම් එයා කතා කරනවා. සුබදායක පණිවිඩය එනවා එයාගේ විශේෂ තෑගියෙන්න පුළුවන්. ඔබ බලන් දෙන්න ඕන කියන්න ඕන. කියන එහෙම නැත්තම් ප්‍රශ්න කරදර තිබුණා නම් ප්‍රශ්නකාරී තත්ත්ව තිබුණා නම් ඒවා නිදහස් වෙනවා සතුටුදායක විදියට අවසන් වෙනවා ප්‍රශ්න දෙන්න අපහු එකතු වෙනවා වෙන්වීමක් නැහැ එකතු වෙනවා ඒ වගේම තමයි ස්ථාවර මට්ටමට තිබිච්ච නැති දේවල් ස්ථාවර මට්ටමට වෙනවා ඒ වගේම තමයි ඔයාගේ පාර්ට්නර් වගේ හිතේ තියෙන දේ කියවන දා හිතේ තියෙන බොහොම ආකර්ෂණීය විදියට කතා කරනවා ඒ වගේම තමයි ඔබට කියන්න තියෙන්නේ ගොඩක් වෙලාවට මැරේජ් එකට යන්න අනාගත බලාපොරොත්තුවක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා ඒ වගේම තමයි වගකීම් ගත්තේ නැත්නම් ආදර සම්බන්ධතාවය දැන් වගකීම් ගන්න ලෑස්ති ඒ වගකීම් ගන්න තත්ත්වයට පත් වෙනවා. එතකොට මම මේ කිව්වේ වෘෂභ කන්‍යා මකර ලග්න හිමියන්ට මෙම සතියේදී ඔබේ ආදර ජීවිතය කොහොමද? රයිට්?